ආයුබෝවන් සුබ දවසක්. අදත් වෙනද වගේම පෞද්ගලික අංශයේ රැකියා 30ක් පිළිබඳව තොරතුරු මම ඔයාලට අරගෙන ආවා. වැඩි කතා නැතුව අපි යමු ඒ ජොබ්ස් මොනවද කියලා බලන්න. පළවෙනි ජොබ් එක විදියට සඳහන් වෙන්නේ හොරණ දබරපිහිටි කර්මාන්ත ශාලාවක් සඳහා සෝෆා සෙට්, MDF ගෘහ භාණ්ඩ, මෙලමයින් ගෘහ භාණ්ඩ, වානේ අල්මා නිෂ්පාදනයේ දක්ෂ කාර්මිකයන් ඕනි කියලා සඳහන් වෙනවා. මේ දිස්සෙන දුරකථන අංකයට ඔයාලට කතා කරලා ජොබ් එකට යන්න පුළුවන්. ඊළඟ ජොබ් එක ඇටියට ගෙනහැලා තියෙන්නේ කෝප් හොස්පිටල් කුරුණෑගල සීමා සහිත කුරුණෑගල සම්පකාර ආරෝග්‍ය ශාලා සමිතියේ රැකියාවට කීපයක් පිළිබඳව. පළවෙනි එක තමා කළමනාකරු තොරතුරු තාක්ෂණ. දෙවෙනි එක තමා හෙද සොයිලි සොයිලි ඒක ස්ථිර පදනම මත ගන්නවා සහ කොන්තරාත් පදනම මතත් ගන්නවා. ඊළඟට අපේ වේකන්සිය වෙන්නේ හෙද නිලධාරිනී ස්ථිර පදනමක් ගන්නවා, ඒක කොන්ත්‍රාත් පදනමක් ගන්නවා. ඖෂධ වේදී ගන්නවා, ඒකත් ස්ථිර පදනම සහ කොන්ත්‍රාත් පදනමට ගන්නවා. ඒ වගේම ඖෂධ සංයෝජක මේ තනතුරු සඳහා ඔයාලව බඳවා ගන්නවා. මේ දිස්සෙන දුරකථන අංකයට ඔයාලට කතා කරලා ජොබ් එක පිළිබඳ විස්තර දැනගන්න පුළුවන්. ඊළඟ ජොබ් එක බැලුවාම කුමුකපාර රයිගම බණ්ඩාරගම, ඒ කියන්නේ හොරණපිහිටි කර්මාන්ත ශාලාවක්. ඒකේ රැකියාවට කීපයක් පිළිබඳ විස්තර කරලා දෙනවා. ඒකේ ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා විස්තර ගන්න පුළුවන්. ඊළඟට අපි සිකියුරිටි ජොබ් එකක් ගැන තමයි ඔයාලට කියන්න යන්නේ. ඊළඟට ඔයාලට සිකියුරිටි ජොබ් එකක් පිළිබඳ තොරතුරු තමයි අපි කියන්න යන්නේ. මේ ආයතනයේ තමයි සර්ටිස් ලංකා ආයතනය. මේකේ කොළඹ වැටුප රුපියල් 40,500 ඉඳලා ඉහළට තියෙනවා. පිටපළාත්වල 38,500 ඉඳලා ඉහළට තියෙනවා. ඔයාට මේකේ ශාඛා තියෙනවා මැද කොළඹ, කොළඹ නැගරින කොළඹ, උතුරු කොළඹ, නුගේගොඩ, මහනුවර, ගාල්ල, රත්නපුර, කුරුණෑගල මේ ගමේ ඕනම ඔයාලගේ ප්‍රදේශයට ඕනම ශාඛාවට කතා කරලා මේ පිළිබඳ විස්තර ගන්න පුළුවන්. ඊළඟ ජොබ් එක තේයමු අපි. ලිපිකාරණියන් අවශ්‍යයි කියලා සඳහන් කරලා දෙනවා අනෝමා ඔප්ටිකල්ස් නුගේගොඩ. මේක කරන්න තියෙන පරිගණක දත්ත ඇතුළත් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ සමස් වෙන්න ඕනේ සහ අවුරුදු 18-25 අතර වෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕනේ. නුගේගොඩවට කට්ටිය මේ ජොබ් එකට ඇප්ලයි කරන්න මේ තියෙන දුරකථන අංකයට කතා කරලා ඔයාලා විස්තර ගන්න පුළුවන්. ඊළඟ ජොබ් එකට අපි යමු. විකුණුම් සහායක සහායිකාවන් අවශ්‍යයි කියලා තියෙනවා කොළඹ හතපිහිටි රෙදිපිලි අලෙවි කරන ආයතනයක්. ඒකේ වැටුප් ඔයාලට සාකච්ඡා කරලා ගන්න පුළුවන්. අවුරුදු 18-35 අතර වෙන්න ඕනි. කොළඹයට විශේෂයි කියලා සඳහන් කරලා තියෙනවා. මේ දැක්වෙන දුරකථන අංකයට කතා කරලා ඔයාලට මේ පිළිබඳ විස්තර ගන්න පුළුවන්. ඊළඟ ජොබ් එකට අපි යමු. ඔටෝබොට් කියුට් ප්‍රයිවට් ලිමිටඩ්. මේකේ වාහන පින්තාරුකරුවන් සහ ටින්කර් ශිල්පීන් තමයි ඕනි කරනවා කියලා කියන්නේ. සුදුසුකම් විදියට සැලකා බැලුවොත් අවම අවුරුදු 3ක සේවා පළපුරුද්දක් තියෙන්න ඕනි. ශ්‍රේෂ්ඨයේ නවතම උපකරණ හා නවීන තාක්ෂණික උපකරණත් එක්ක කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනි. ඒ වගේම ආකර්ශනීය වැටුප් සහ නවාතැන් පහසුකම් දෙනවා කියලා අපිට සඳහන් කරලා තිනවා. මේ දැක්වෙන දුරකථන අංකයට ඔයාලට අමතලා වැඩි විස්තර ගන්න පුළුවන්. ඊළඟට අපි ගෙනල්ලා තින්නේ ආරක්ෂක නිලධාරියා බෑර්තුව පිළිබඳව. වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, බොරලස්ගමුව, මහරගම සහ පිළියන්දල පදිංචි ඔබට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ රැකියාව සඳහා ඒකේ රුපියල් 1,500ක දීමනාවක් සේවා මුරයක් සඳහා ඔයාලට ගෙවනවා. අවුරුදු 25-55 අතර වෙන්න ඕනේ. ලිවීමේ සහ කියවීමේ හැකියාව තියෙන්න ඕනි සහ නිරෝගිමත් වෙන්න ඕනි. නොමිලේ නවාතැන් පහසුකම් දෙනවා. ඒ වගේම රක්ෂණාවරණයක් ඔයාලට හම්බ වෙනවා. මේ තියෙන අංක වලට කතා කරලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගෙනල්ලා තියෙන්නේ හේලිස් සෝලා. මේක කියන්නේ සූර්ය බල පද්ධති ව්‍යාපෘතියක් සඳහා කොන්ත්‍රාත් කරුවන් අවශ්‍ය කරලා තිනවා. වැද්දුම් කටයුතු සහ වැද්දුම් කටයුතු පිළිබඳ පළපුරුද්ද තියෙන්න ඕනේ. ඒ වගේම ව්‍යාපෘති ස්ථානය දක්වා ප්‍රවාහන පහසුකම් දෙනවා කියලා කියනවා. මේ තියෙන දුරකථන අංකයට කතා කරලා ඔයාලට වැඩි විස්තර ගන්න පුළුවන්. ඊළඟ ජොබ් එකට අපි යමු. මේක සඳහන් කරලා තිනවා පර්චේසිං ඔෆිසර් වේකන්සියක් තියෙනවා කියලා. ඉඩම් මිලදේ ගැනීමේ නිලධාරී. මේකේ සේවා පළපුරුද්ද තියෙන්න ඕනේ. අපොස උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. පාඨමාලාවක් කරලා තියෙනවා හොඳයි. මූලික වැටුප් අතිරේක දීමනා, ඉන්ධන දීමනා හා වාහන දීමනා, ජංගම දුරකථන දීමනා ඔක්කොම ලැබෙනවා කියලා මේක සඳහන් කරලා තියෙනවා. මේකේ විද්‍යුත් තැපැල් ලිපිණයක් තියෙනවා. ඒ කියන්නේ ඊමේල් එකක් තියෙනවා. ඒ ඊමේල් එකට ඔයාට ඔයාගේ CV එකක් දාලා මේ තනතුර සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඊළඟ ජොබ් එකට අපි යමු. SK Holdings ආයතනයේ ජොබ් එකක් ගැන තමයි අපි විස්තර කියන්න යන්නේ. මේකේ පිළිගැනීමේ නිලධාරීන් ජොබ් ගොඩක් තියෙනවා. පිළිගැනීමේ නිලධාරීන් සම්බන්ධීකරණ ලේකම්, ගණකාධිකාරී,
පුහුණු පුහුණු වාපු ලිපිකරු කාර්යාල සහායක පළපුරුදු වෙළඳ ප්‍රවර්ධක විධායක පළපුරුදු ප්‍රලේඛන නිලධාරී තොරතුරු සාක්ෂණ සහකාර ඒ වගේම රියදුරු මේ වගේ ජොබ් ගොඩක් තියෙනවා ඔයාලා මේ දැක්කෙන දුරකථන අංක වලට කතා කරලා ඒ ජොබ් එකට යන්න පුළුවන් ඊළඟ ජොබ් එක ආරක්ෂක සේවය වලට ඒ කියන්නේ සිකියුරිටි ජොබ් එක ගැන තමයි OIC රුපියල් 1450යි JSO SSO 1350යි පැය 12ක සේවා මුරයක් තමයි තියෙන්නේ කොළඹ පෑලියගොඩ කඩවත සපුගස්කන්ද ප්‍රදේශවල තමයි මේ ආයතන පිහිල්ලා තියෙන්නේ ඔයාලට මේ දුරකථන අංකයට කතා කරලා වැඩේ රැකියාවට ඇතුළත් වෙන්න පුළුවන් හරි ඊළඟ රැකියාව බලමු අපි ඒක තියෙන්නේ sales executive dispatch officer graphic designer sales coordinator මේ කියන තනතුරු සඳහා ඔයා සුදුසුකම් තියෙනවා කියලා හිතනවා නම් ඔයාට මේ තනතුරු සඳහා දාන්න පුළුවන් මේ තියෙන දුරකථන අංකයට කතා කරලා හරි අපි යමු ඊළඟ ජොබ් එකට I can private limited එකේ තමයි මේ ජොබ් වේකන්සි දාලා දෙන්නේ ශාඛා කළමනාකරුවන් ඕන කියලා තියෙනවා ගාල්ල රත්නපුර සහ එමිලිපිටි ඒ වගේම කළමනාකරු ප්‍රවර්ධන ඒකේ වේකන්සි තියෙන ගාල්ල රත්නපුර සහ එමිලිපිටි ශ්‍රේෂ්ඨ ප්‍රවර්ධන අලෙවි විධායකවරුන් ශ්‍රේෂ්ඨ ප්‍රවර්ධන අලෙවි විධායකවරුන් රුපියල් 50,000ට වැඩි වැටුපක් ගන්න පුළුවන් කියලා කියනවා මේකේ ජොබ් එක ගැන තවත් විස්තර බලුවොත් SLT මොබිටෙල්හි බලයලත් අලෙවි නියෝජිතයෙකු වශයෙන් ක්‍රියා කරන ICAN ප්‍රයිවට් පුජ්‍යක සමාගමේ පහත ප්‍රදේශවල පුලක් පාඩු තියෙනවා රත්නපුර කොළඹ ගාල්ල ඇඹිලිපිටිය නුකේගොඩ බත්තරමුල්ල වවුනියාව මේ ප්‍රදේශවල වා ජීවත් වෙනවා නම් හරි මේ ප්‍රදේශවල වැඩ කරන්න කැමති වෙනවා නම් ඔයාට පුළුවන් මේ ජොබ් එක සඳහා මේ දැක්කෙන දුරකථන වලට කතා කරලා ජොබ් එකට ආයතුම් කරන්න ඊළඟ ජොබ් එකට ගියොත් රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ අපනයන ශාස්ත්‍රයේ පුරෝගාමියෙකු වන KB export පුජ්‍යලි සමාගමේ ස්ථිර රැකියාවක් කරන්න තමයි මේ කතා කරලා තියෙන්නේ ලේත් මැෂින් ක්‍රියාකරුවන් ඒකේ ලේත් මැෂින් ක්‍රියා කරවීම සම්බන්ධ වෘත්තීය පාඨමාලාවක් හදාරලා තියෙනවා ඒ වගේම වසර දෙකක අවම පළපුරුද්දක් තියෙනවා ඒ වගේම වයස අවුරුදු 40ට අඩු කෙනෙක් වෙන්න ඕනේ මේ දුරකථන අංක වලට කතා කරලා ඔයාලට මේ ජොබ් එක සඳහා ආයතන කරන්න පුළුවන් ඊළඟට පැල්ලත්ත කර්මාන්ත ශාලාවේ වේකන්සියක් ගැන තමයි විස්තර ගැනලා තියෙන්නේ කිරි සිසිලන මධ්‍යස්ථානයේ නඩත්තුව සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගන්නවා කියලා තමයි තියෙන්නේ මෙම ජොබ් එකට අවශ්‍ය තාක්ෂණික අවශ්‍යතා සලකලා බැලුවොත් කිරි ශීතකරණ පද්ධති සහ ඒවායේ සංරචක පිළිබඳ දැනුම තියෙන්න ඕනි ඒ වගේම ස්වංක්‍රීය පාලන පද්ධති පිළිබඳ පළපුරුද්ද තියෙන්න ඕනි ඒ වගේම උපකරණ ක්‍රමාංකනය සහ ප්‍රසස්තකරණය පිළිබඳ හැකියාව තියෙන්න ඕනි ඒ වගේම කිරි නිෂ්පාදන සැකසීමේදී අවශ්‍ය වන සමීප ආරක්ෂක සහ ආරක්ෂණ ප්‍රොටෝකෝල්වල පිළිබඳ අවබෝධය තියෙන්න ඕනි අවම සුසුකම් පිළිබඳ සලකා බැලුවොත් එහෙනම් වායු සමීකරණ සහ සීතකරණ නඩත්තුව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් හදාරලා තියෙන්න ඕනි ඒ වගේම කිරි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තකරුවන් සමග වැඩ කිරීමේ හැකියාවක් තියෙන්න ඕනි සහ ඊට අවශ්‍ය පළපුරුද්ද තියෙන්න ඕනි මේකට වාට මේ තියෙන Gmail එකට CV එකක් දාලත් සම්බන්ධ වෙන්න පුළුවන් සහ මේ තියෙන දුරකථන අංකයට කතා කරලා ඔයාට ජොබ් එක පිළිබඳ විස්තර තවදුරටත් ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ජොබ් එකට. මේ ජොබ් එකෙන් ඕනි කරලා තියෙනවා කියන්නේ අවන්හල් කළමනාකරු, කෝකිවරු සහ ස්ටුවඩ්වරු මේකේ පළපුරුද්ද ගැන සලකා බලනවා. මේ දැක්කෙන දුරකථන අංක වලට කතා කරලා ඔයාට මේ ජොබ් එක පිළිබඳ වැඩි විස්තර ගන්න පුළුවන්. කොළඹ හතපිහිටි නිවසක් සඳහා හොඳින් ඉහුම් පිහුම් කටයුතු කිරීමේ හැකියාව ඇති වයස අවුරුදු 45ක් 65ක් අතර පිරිසිදු සෞඛ්‍ය සම්පන්න පිරිමි පුද්ගලයෙකු අවශ්‍ය වෙලා තියෙනවා කියලා කියනවා. මෙම දුරකථන අංකයට කතා කරලා ඔයාට මේ ජොබ් එක ආයතන කරන්න පුළුවන්. ඊළඟ ජොබ් එක බැලුවොත් අපි මීරිගම ආයෝජන කලාපයේ පිහිටි OC OTS මිලින් ආයතනයේ මේ තනතුරු සඳහා බඳවා ගන්නවා කියලා තියෙනවා වාෂ්ප ටර්බයින් ක්‍රියාකරු සහ බොයිලර් ඔපරේටර් වරු ඒ වගේම මේ රැකියාව දෙක සඳහා ආයතන කරන්න ඔයාලට පළපුරුද්ද තියෙන්න ඕනි මේ දුරකථන අංක වලට කතා කරලා ඔයාලට මේ ජොබ් එක පිළිබඳ විස්තර ගන්න පුළුවන් මේක හෙද රැකියාවට සම්බන්ධ ජොබ් එකක් මේකේ නොපුහුණු සේවකයන් සහ පුහුණු සේවකයන් ගන්නවා මාසකට රුපියල් 65,000ක් ගන්න පුළුවන්. ඔයාලට මේ දැක්කෙන දුරකථන අංක වල කතා කරලා මේ ජොබ් එක සඳහා ආයතන කරන්න පුළුවන්. අපි යමු ඊළඟ ජොබ් එකට. පිළිගත් කේක් නිෂ්පාදන ආයතනයකට සෙල්ස් රෙප් තනතුරු සඳහා මනා පෞරුෂයකින් යුත් වයස අවුරුදු 22ත් 40ත් අතර උසස් පෙළ සමත් උගත් පුහුණු පුහුණු අය බඳවා ගන්නවා කියලා දෙනවා. මේ දුරකථන අංක වල කතා කරලා ඔයාලට මේ රැකියාවට ආයතන කරන්න පුළුවන්. ඊළඟ ජොබ් එක සලකලා බැලුවොත් අපි
රැකියා අබැස්තින ගෙනා වත්තල පිහිටි මෝටර් රථ කර්මාන්ත අමතර කොටස් සලවී ආයතනයට නැවති සේවය කරන්න පුළුවන් රියදුරන් ඕනි කරලා තියෙනවා කියනවා. කුරුණෑගල අවටින් විශේෂය කියලා කියනවා. මෙම දුරකථනංගයට කතා කරලා ඔයාට ජොබ් එක පිළිබඳ විස්තර ගන්න පුළුවන්. EFI ටෙක්නික් පෞද්ගලික සමාගමේ රැකියා අබැස්තු දෙකක් තමයි අපිට පෙන්වන්නේ. ගබඩා සහකාර සහ කාර්මික ශිල්පී ගබඩා සහකාර සඳහා අපරාධ සාමාන්‍ය පෙළ සමත් අවුරුදු 35 නොවැඩි වෙන්න ඕනි පරිගණක දැනුම තියෙන්න ඕනි. ඒ වගේම කාර්මික ශිල්පීන් සඳහා වයස අවුරුදු 35ට නොවැඩි අවම වසරකට නොඅඩු පළපුරුද්ද තියෙන්න ඕනි. ආයතනපත දින 7ක් ඇතුළත මේ ජොබ් එක සඳහා යොමු කරන්න ඕනි. මේ දැක්කෙන දුරකථනාංග වලට කතා කරලා ඔයාට මෙම තනතුරට ආයතුම් කරන්න පුළුවන්. ඊළඟට අපි ගෙනහලා තියෙන රියදුරු අබැස්තුවක් පිළිබඳ ප්‍රධාන පෙළේ සමාගමකට අනුයුක්තව සේවය කිරීම සඳහා පළපුරුදු ගුණගරුක රියදුරු මහත්තයෙක් ඕනි කියලා තියෙනවා කියනවා. සුදුසුකම් තමයි අවුරුදු 5කට වඩා වලංගු රියදුරු බලපත්‍රයක් තියෙන්න ඕනේ ජ්‍යෙෂ්ඨ ආයතන නිලධාරියෙක් යටතේ අවම වශයෙන් වසර 3ක් රියදුරුක වශයෙන් සේවය කරලා තියෙන්න ඕනේ. ඒ වගේම අවුරුදු 40ත් 55 අතර වෙන්න ඕනේ. මෙම දුරකථනාංගයට කතා කරලා ඔයාලට මෙම රැකියාවට ඉල්ලුම් කරන්න පුළුවන්. ඔන්න එහෙනම් වෙනදා වගේම ඔයාලග ළඟට පෞද්ගලික අංශයේ ජොබ් පිළිබඳව විස්තර ගෙනාවා. ඔයාලට මේ දුරකථනාංග වලට කතා කරලා එම ජොබ් සඳහා ආයදුම් කරන්න පුළුවන්. මේකේ තියෙන ජොබ් වලට සල්ලි දාන්න කිව්ව සල්ලි දාන්න එපා. මෙම ජොබ් එකට කතා කරාම ඔයාලට විශ්වාසයක් නැත්නම් ඒ ජොබ් එක සඳහා යන්න එපා. මෙම දැන්වීම් පුවත්පතක පළවන දැන්වීම තමයි අපි මේ විදිහට විස්තර කරලා ඔයාලා ළඟට අරන් එන්නේ. ඔයාලා රැකියාවකට යන්න කලින් ඒ රැකියාව පිළිබඳ හොඳට හොයලා බලලා එම රැකියාව ගන්න ස්ථානයට යන්න. එහෙනම් සුබ දවසක්. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.